ත්‍රස්තවාදීන්ගේ හැකියාව මොකක්ද කියලා හඳුනාගෙන ඒ වෙනුවෙන් වෙච්ච විශේෂ මෙහෙයුම් මණ්ඩලයක අවශ්‍යතාවය දැන් පැනනගිලා තියෙනවා. මෙතනදී මේ දේශපාලනමය වශයෙන් බෙදිලා බෑ විපක්ෂ නායකතුමා ජනාධිපතිතුමා අගමැතිතුමා මේ සියලු දෙනාම එකතු වෙලා යම් නිශ්චිත ආරක්ෂක සැලැස්මකට අනුව ගමන් කළ යුතුයි කියන එක අපි විශ්වාස කරනවා. අපේ රටෙන් පිටරටට යන පිරිස පිළිබඳව පිටරටින් ලංකාවට එන පිරිස පිළිබඳව මුල සංසරණය සිදු වෙන දේවල් පිළිබඳව පියවර ගත යුතු වෙනවා. මේ යම් යම් දේශපාලන කෑදැත්තන් විසින් ජනතාව තුළ මාධ්‍ය තුළ ජනප්‍රියතාවය ඇති කර ගැනීම සඳහා විදේශ හමුදා හෙට ගොඩ බහිනවා අද ගොඩ බහිනවා කොට එවැනි කිසිම සිදුවීමක් වෙලා නැහැ. ඒ වගේම මේ විදේශීය බුද්ධ්‍යංශවල තොරතුරු අපට ඉතාම අත්‍යවශ්‍යයි. නමුත් මේ රටේ අනන්‍යතාවයේ ස්වෛරීත්වය පාවා දීලා ඒ කටයුත්ත කිරීමට අපි කිසිසේත්ම සූදානම් විය යුතු නැහැ. ඒගෙනත් මම හිතන්නේ මහා සංඝරත්නයේ දැනුවත් විය යුතුයි. එදා පාස්කු ඉරිදා දවසේ ඒ ඇත්තෝ ඒ ආකාරයෙන් මිය යාම නිසා තමයි මහා විනාශයක සුළමුළ එළිදරව් වෙන්න ගත්තේ. තව මාස 7-8ක් ගියා නම් සිදුවිය හැකිව තිබුණු විපතේ ප්‍රමාණය සත්‍ය වශයෙන්ම අපට හිතා ගන්න බෑ. ඒ නිසා පාස්කු ඉරිදා දවසේ ඒ ඇත්තු කළේ ජීවිත පරිත්‍යාගයක් ජීවිත පූජාවක්. අපි ඒ ඇත්තන්ට ආගමික ජනවාරික භේදයකින් තොරව ගරු කළ යුතුයි. මේ ශාසනය වෙනුවෙන් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් අටයුතු කළ යුතුව තිබෙනවා. බුද්ධ රාමුව තුළ ඉඳගෙන තමයි භික්ෂූන් වහන්සේලා වශයෙන් බෞද්ධ උපාසක උපාසිකාවන් වන අපි සිව්වන පිරිසම ක්‍රියා කළ යුතු වන්නේ. ඒ රාමුවෙන් පිටපැන්නොත් අපි කරහකාරී අවිනීත පිරිසක් වශයෙන් ලෝකයට පෙනෙනවා මිසක් අපි දරන අපේ වැදගත් අදස්සයන් ලග්න විනාශ වෙලා යනවා.